body, soul, spirit. Eke part 3 api part 1 2 3 sate 3ක් තිස්සේ මේක කරගෙන එනවා. Part 3 එක තමයි මේ 3 වෙනි සතියේ අපි මේක කරන්නේ. මේක කරද්දී ඒ කියන්නේ අපි ගොඩක් සති ගාණක් තිස්සේ අපි මේක කරනවා. මේ part 3 3 වෙනි සතියේ මේක තමයි අද දවසේ body, soul, spirit එකේ ඔයාලා part 1 2 3 බලාගෙන එනවා නම් හැම කට්ටියට මේක තමයි අද දවසේ අවසාන සතිය වෙන්නේ. මොකද මේකෙන් 3 එකෙන් body, soul, spirit කියන මේ session එක ඉවර වෙනවා. ඒක නිසා ඔයාලට සුදි මේ වෙනකන් සති 3ක් තිස්සේ අපිත් එක්ක සම්බන්ධ වුණා. හැම කෙනෙක්ටම සුදි මේකට එන invite කරන link එක share කරන හැම කෙනෙක්ටම ඔයාලට සුදි කරනවා. අද දවසේ මේ body, soul, spirit part 3 එක ඔයාලට මම කියලා දෙන්න යනවා. ගිය සතියේ මම ඔයාලට කියලා දුන්නා කොහොමද Jesus ගේ හඬ අහන්නේ කියලා. කොහොමද Jesus ගේ හඬ අහන්න ඕනේ? කියන්නේ ඇයි අපි Jesus ගේ හඬ අහන්න ඕනේ කියන එක. අපි ගිය සතියේ අපි ඔයාලට කිව්වා. අද දවසේ මම ඔයාලට කියන්න යනවා චුට්ටක් වෙනස් වූ මාතෘකාව. ඒ කියන්නේ ඒකත් එක්කම චුට්ටක් ඒකත් ඔයාලට තේරෙන විදිහට අද දවසේ මම ඔයාලට කියලා දෙන්න කියන කතා කරන්න යනවා. මුලින්ම මම අර body, soul, spirit කියන රවුන්ඩ් 3 ගන්න. මේ වෙනකන් අපි මේ දේ තමයි අපි කරගෙන, ඒ කියන්නේ මේ session එකක් හැටියට අපි කරගෙන ආවේ. මේ body, soul, spirit අපේ feelings, අපේ emotions හැම එකක්ම මම කියලා දුන්න ඔයාලට. spirit එක කියන්නේ මොකද්ද, soul එක කියන්නේ මොකද්ද, body එක කියන්නේ මොකද්ද කියලා. මේ body එකස මම ඔයාලට short and sweet කියන round 3 දාන්න. body, soul, spirit අපේ body එකට තියෙනවා sensors පහ. 5 sensors: vision, hearing, touch, taste, smell. එයාගේ අපේ soul එකට තියෙනවා mind, thoughts and intents. ඊට පස්සේ අපේ will එක, emotions එක සහ මේකේ judgment එක සහ decisions ගන්න මේ soul එක. ඊට පස්සේ මේ spirit එක තමයි දෙවියන් වහන්සේ connect වෙලා තියෙන තැන. ඊට පස්සේ මේ spirit එක මේ ලෝකේ මිනිස්සුන් ස්පිරිට් එක නින්දට ගිහිල්ලා අර ආදම් කරපු පව නිසා. එයාලගේ ආලෝකයක් නැහැ, එයාලගේ ජීවනයක් නැහැ එයාලගේ ඇතුළේ. එයාලා එක පුරවන්න හදනව වෙන වෙන දේවල් වලින්. හැබැයි ඒ දේ පුරවන්න බෑ සුදමන් වහන්සේගෙන් හැර. රයිට්. ඔය වෙනක තමයි අද මේ සති 3 30 අපි ඔය ගැන තමයි යමුරට ගිහිල්ලා ගොඩක් දේවල් අපි කරගෙන ආවේ. ඔයාලා මේක ගැන දන්නේ නැත්නම් මේක කොහොමද බලන්නේ කියලා හිතනවා නම්, ආයි වීඩියෝ එක කොහොමද බලන්නේ කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් itv.bz.com website එකට ගිහිලා බලන්න. එතකොට ඔයාලට සේරම videos දිනන එකේ step by step ඔයාලට බලන්න පුළුවන්. අද දවසේ මම ඔයාලට කතා කරන්න ආවේ, ඔයාලා අහලා තියෙනවද මේ ලෝකේ, ඒ කියන්නේ මේ දැන් තියෙන ලෝකේ කවුරු හරි කෙනෙක් නැවත ඉපදින්නවා, නැවත උපදිනවා කියලා දෙයක් ඔයාලා අහලා තියෙනවද? يعني කවුරු හරි කෙනෙක් මැරුණාම එයා ගොඩක් කට්ටිය වෙන ආගම්වල අදහනවා එයා නැවත ඉපදිනවා කියලා. එයා නැවත වෙන විදිහකට ඉපදිනවා කියලා අහලා තියෙනවා. නැවත ඉපදිනවද ඇත්තටම? මිනිහෙක් නැවත ඉපදිනවද? නැත්නම් මිනිහෙක් මේ මිනිස්යාමද මැරුණාම එයා? අද අපි බලන්න යනවා මේ බයිබලෙන් මොනවද ඒ ගැන කියන්නේ? මේ බයිබලේ මොනවද ඒ ගැන කියලා තියෙන කියලා අපි අද බලන්න යනවා. මට බයිබලේ ඔයාලට පෙරලන්න ඕනේ. ඔයාලගා බයිබලයක් තියෙනවා නම් මං කියනවා ඒක අතට ගන්න කියලා. අරගෙන මාත් එකම පෙන්නන්න පුළුවන් ඔයාලට. එතකොට ලේසි ඔයාලට පෙන්නලා ගන්න හැම මම කියන ජෝන් චැප්ටර් 3 වර්ස් 5. යේසුස් වහන්සේ උත්තර දෙමින්, යේසුස් වහන්සේ මේක එක්කෙනෙක්ට කියන දෙයක්, මේ නිකොදීමොස් කියන කෙනෙක්ට. යේසුස් වහන්සේ උත්තර දෙමින්, සැබවක් සැබවක් නුඹලාට කියමින්, වතුරෙන්ද ආත්මයෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න බැරිය. ඒ කියන්නේ කෙනෙක්ට, කාට හරි කෙනෙක්ට ඔයාට වතුරෙන් හරි නැත්නම් ආත්මෙන් හරි ඉපදුනේ නැත්නම්, නැවත උත්පාදනයක් වුනේ නැත්නම් ඔයාට හෙවන් එකට යන්න බෑ කියන එක තමයි මෙතන කියන්නේ. ගොඩක් කට්ටිය කියනවා අපි මැරුණාම නැවත ඉපදින කතාවක්. සහ ගොඩක් කට්ටිය කියනවා අපි මේ මැරුණාම නැවත ආයි වෙන ආත්මයක් ඇතුව ලබන ආත්මෙන් වෙන ආත්මේ ඒ වගේ දේවල් තියෙනවා. ජීසස් කියනවා මෙතන කවුරු හරි කෙනෙක් වතුරෙන් හරි නැත්නම් ආත්මෙන් හරි water or spirit මේ දෙකෙන් නැවත යා බොන කෙනු නැත්නම් එයාට ස්වර්ගයට යන්න බෑ කියලා කියනවා. මොකද්ද මේ? මොකද්ද මේ? හැබැයි ගොඩක් මේකේ මේ zoom එකට සහභාගී වෙලා ඉන්න කට්ටිය දන්නවා මොකද්ද මේ කියන්නේ කියලා. වතුරෙන් කියන්නේ මොකද්ද සහ මොකද්ද මේ spirit එකෙන්? නැත්නම් body spirit මේ දෙකෙන් මොකද්ද මේ අදහස් කරන්නේ කියන දෙක කියනවා. මේ දේ ගොඩක් කට්ටිය දන්නේ නැති දෙයක්. හැබැයි ක්‍රිස්තියන්ස්ලා දන්නවා මේ දේ මොකද්ද කියලා. හැබැයි මේ අතරතුර ඔයාලට පේනවද දන්නේ මේ මෙතනදී මම මේ කියන දේ ඔයාලට තේරෙනවා නම් වතුරෙන් බා උපන්නලා ඉන්න කට්ටිය අතොස්සන්න පුළුවන්. ඒ කියන්නේ අතවනන්න, ඒ කියන්නේ පුළුවන් ඔයාලා වතුරෙන් උපන්නලා ඉන්නන. සමහර කට්ටිය වතුරෙන් උපන්නලා තියෙනවා. එයාලා දන්නවා. අනිත් කට්ටිය දන්නේ නැති වුණා. මම ඒක අද ඔයාලට
තේරුම් කළ දෙන්න යනවා. වතුරෙන් ඉපදිනවා කියන්නේ ආත්මෙන් ඉපදිනවා කියන්නේ මේ දෙ දෙක. එකක් ස්වභාවිකව අනිත් දෙ ස්පිරිචුවලි වෙන දෙයක්. පළවෙනි දේ අපි වතුරෙන් බෞතිස්ම වෙනකොට ඒක අපේ ඇහැට පේන දෙයක්. වතුරේ අපි නැවත ඉපදිනකොට වතුරෙන් අපි ආයි නැවත බෝන ගේන් වෙනකොට අපි එකේ මොකද වෙන්නේ? මේකේ ගොඩක් කට්ටිය ඇති වතුරෙන් ඉපදුණු කට්ටිය. ගොඩක් කට්ටිය වතුරෙන් ඉපදිනවා කිව්වම ගොඩක් කට්ටිය වතුර අරන් මෙහෙම කළා ඉසිනවා. වතුර අරන් මෙහෙම ඉසිනවා. සමහරක් කට්ටියට වතුර ඉසිනවා. ඒ කියන්නේ මේ කතා කරන්නේ වතුරෙන් ඉපදිනවා කියලා කියන්නේ බැප්ටිසම් කියලා අපි කියනවා. ඒ කියන්නේ බෞතිස්මය කියලා කියනවා. බෞතිස්මය කියලා කියන්නේ බැප්ටයිසෝ කියන වචනෙන්. බැප්ටයිසෝ කියන්නේ යමක් හරි යම් දෙයක් වතුරේ ගිල්ලනවා කියන එක. ඒ කියන්නේ වතුරේ ගිල්ලනවා කියන එක තමයි. ඒ කියන්නේ වතුරේ ඉහිනවා නෙමෙයි, වතුරේ ගිල්ලනවා කියන එක. ඔය වතුරෙන් ගිලෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා බැප්ටයිස් වෙන්න ඕනේ. ඒ කියනවා වතුරෙන් බෞතිස්ම වෙන්න ඕනේ. වතුරෙන් ඔයා බෝන ගේන් වෙන්න ඕනේ. වතුරෙන් බෝන ගේන් වෙනවා කියන්නේ බැප්ටිසම් එක මම ඉස්සෙල්ලා කිව්වා. මේ බැප්ටිසම් එක ගොඩක් කට්ටිය පොඩි ළමයින්ටත් කරනවා කැතොලික් පැත්තෙන්. එයාලා ඒ අර ඉස්සර සම්ප්‍රදායක් වෙලා තියෙනවා ඒ අර ලෙඩ රෝග වලින් වසංගත වලින් බේරෙන්න ළමයින්ව බැප්ටයිස් කරලා තියාගන්නවා කියලා ඒ වගේ දෙක කතාවක් තියෙනවා. මම කියන පස්සේ වෙලාවක වලට කියලා දෙන්න. ඇයි අපි වතුරට ගිලන්නේ? ඒ කියන්නේ ගොඩාක් ලොකු අර්ථයක් තියෙනවා. මම ඒක ඉදිරි වීඩියෝස් වලට කියලා දෙන්න යනනම් සේනම රිසල්ට්ස් ඇතුව සේනම දේවල් ඇතුව අද දවසේ මම වලට කියන්න ආවේ වතුරෙන් සහ ආත්මෙන් බෝන ගෙන්නු නැත්නම් වලට ස්වර්ගයට යන්න බෑ, හෙවන් එකට යන්න බෑ කියලා. වතුරෙන් ගිලෙන්න නම් යන මොකක් කරගෙන ගිහිල්ලා මෙහෙම ඉඳලා මෙහෙම ඔහොම කරලා ගිලුණොත් වතුරෙන් ගිහිලා ගිලුණොත් ඒක වතුරෙන් ගිලුණා කියන එක නෙමෙයි කියන අදහස් කරන්නේ. සමහරක් කට්ටිය කරනවා, සමහර කට්ටිය බාත් ටබ් තියෙන කට්ටියට, සමහරක් ගෙදර වලට බාත් ටබ් ඒ වගේ තියෙන කට්ටිය කරනවා. එයාලා ගිහින් වතුරට ගිහින් ආවම මම බෞතිස්ම වෙනවා කියලා ගිලිනවා වතුර ගිහින්. ඒක නෙමෙයි මේ බෞතිස්මය කියලා කියන්නේ. ඒක නෙමෙයි මේ බෝන ගේන් වෙනවා කියන්නේ වතුර. ඒක වෙන මුදයක්. මොකක්ද මේ වතුරෙන් ගිලිනවා? මම එක ගැන ඉස්සරහට කියලා දෙන්න යනවා. වතුරෙන් ගිලිනවනේ. දැන් ඔයාලට තේරෙන්න ඇති මොකද්ද වතුරෙන් ගිලිනවා කියන්නේ? බැප්ටයිස් වෙනවා කියන්නේ මොකද්ද කියලා. ඒක වුණාම ඔයා පරණ ඔයාට මැරිලා ඔයා අලුත් කෙනෙක් එතනින් ඉපදිනවා. ඔයා පරණ කෙනාට මැරෙනවා, අලුත් කෙනාට ඉපදිනවා. ඒ වගේම ආත්මේනොත් ඔයා බැප්ටයිස් වෙනවා. ආත්මේනොත් ඔයා ගිලෙන්න ඕනේ. ආත්මෙන් ඔයා චුට්ටක් මොකද ඉති කියන්නේ ඔයාලා ගංගවලට ගිහිලා තියෙනනම් ඔයාලට තේරෙනවා. සාමාන්‍ය ගම් වලට මුහුදට වගේ ගියම වල තේරෙනවා මේ වගේ වල පේන්නේ නැහැ. මගේ යට ටෝ පැත්ත පේන්නේ නැහැ. මේ වගේ සාමාන්‍ය අපි ගියම සාමාන්‍ය චුට්ටක් අපි ඒ කියන්නේ ගැඹුරට යනවා. කියන්නේ ගැඹුරට යනවා අපි ඩීප් එකට යනවා. මොකරි මුහුදක් යද්දි ඒක එකම විදිහට තියෙන්නේ නැහැ. කියන්නේ තම වාදේට කියන්නේ ලෙවල් එකට තියෙන්නේ නැහැ. එකම ඩීප්නස් එක ඒ වගේ ලෙවල් එක එකම විදිහට තියෙන්නේ නැහැ. ඒක පල්හැට යනවා. සමහරක් වෙලාවට එකම තියෙන ඒවා තියෙනවා. ඒගේ පල්හැට යනවා. මේ වතුරෙන් ගිලෙනවා කියලා කියන්නේ මෙහෙම ගිහින් ඔය වතුරේ හිතගත්ත කියලා මෙතනින් ඔන්නවා වතුරෙන් බෞතිස්ම වුණා කියලා කියන්නේ නැහැ. වතුර ඇතුළට ගිලෙනවා. ඒ වගේ ඔය මෙහෙම යද්දි ඔයගේ ඔය මෙහෙම කියන්නේ පල්හැට යනවා කියන්නේ වතුරෙන් ගිලෙනවා කියලා. ඒ වගේම ඔය ආත්මෙනුත් බැප්ටයිස් වෙන. ආත්මෙනුත් ඔය බෞතිස්ම වෙන්න ඕනේ. ආත්මෙන් බෞතිස්ම වෙනකොට කොහොමද බෞතිස්ම වෙන්නේ? ආත්මෙන් බෞතිස්ම වෙනකොට ඒකත් වතුරේ ගිලෙනා වගේ ආත්මෙනුත් ඔයා ගිලෙන්න ඕනේ. ආත්මෙනුත් ඔයා ගිලෙන්න ඕනේ. වතුරෙන් ගිලෙනා වගේම ආත්මෙනුත් ඔයා ගිලෙන්න ඕනේ. ගොඩක් කට්ටිය බැප්ටයිස් වෙලා තියෙනවා. ආත්මෙන් ගිලිලා නැහැ. ආත්මෙන් ගිලුණාම ඔයාට හම්බෙන gifts. ඒ වගේම වතුරෙන් බෞතිස්ම වුණාම ඔයාලට gifts හම්බෙනවා. ජීසස්ගෙන්. ඒ වගේම ආත්මෙන් ගිලුණාම වතුරේ ඒ හම්මුණා වගේ මෙතනින් බැප්ටයිස් එකෙන් වත් gifts හම්මුණා වගේම ආත්මිනුත් ඔයාට තියෙනවා gifts tag ටික ජීසස්ගේ. ඔය කාද තියෙනවද ඔයාද? වගාව එක තාම තියෙනවද? ආත්මෙන් ගිලුණ කෙනෙක්ට වතුරෙන් ගිලුණ කෙනෙක්ට දෙන්න ඒ දෙගොල්ලටම ඒ දෙකටම ගිලුණ කෙනාට දෙවෙනහසකින් tag තියෙනවා. ඔයාට ඒක තියෙනවද? වරප් ප්‍රසාද. ඒවා තියෙනවද ඔයාට? මේ නිකොදීමොස් කියන කෙනාට තමයි කියන්නේ වතුරෙන්ද මොකද කියන්නේ වතුරෙන්ද ආත්මෙන්ද බෞතිස්ම වුණොත් ඔයාලා යන්න බෑ කියලා. ඊට කලින් ජීසස් කියනවා ස්වර්ග රාජ්‍යයට යන්න බෑ නැවත ඉපදුනේ නැත්තම් කියලා. ඔය නිකොදීමස් කියන කෙනා අහනවා ඈ ජීසස් මම ආයි බරක් අම්මගේ බරට යනවනේ ජීසස්.
ආය අම්මගේ බඩට කියලා ජී ආය එන්න ඕනද ජීසස් කියලා අහනවා. එහෙනම් ජීසස් කියනවා ඔයා දන්නේ නැද්ද මම මේ කියන දේ? ඔයාලා පුළුවන් ඕනනම් ඒකේ අර තුන ඉඳන් ඔයාලට කියවන්න පුළුවන්. ඒතකොට ඔයාලට තේරෙනවා ස්ටෝරි එක. වතුරෙනොත් ආත්මෙනොත් ගිලිනවා කියන එක දැන් තේරෙනවා. දැන් තේරෙනවද මොකද්ද මේ බැප්ටයිස් කියන එක කියන්නේ? මොකද්ද මේ ආත්මෙනොත් වතුරෙනොත් බෞතිස්මෙන් දෙක කියන. මම ඔයාලට කියලා දෙන්න යනවා මේ ආත්මෙන් ඔයා යනවා නම් ඉදිරියට ස්පිරිට් එකෙන් ඔයා ඩිසයින් කළා. අර ජේසුස් වහන්සේගේ හඬ අහන්නේ මේ කනට නෙමෙයිනේ. මේ කන්ට මේද ගියසද කිව්වා. ඔයා ආත්මෙන් සියලු දේ කරනවා නම් මොකද ඇයි අපි ආත්මෙන් හැමදේම ඇයි ස්පිරිචුවලි හැම දෙයක්ම කියන්නේ? ඇයි හැම වෙලෙම ආත්මය පාවිච්චි කරන්නේ කියලා කිව්වොත් ජීසස්ගේ දරුවෝ නැචුරලි දරුවෝ කවුද කියලා කිව්වොත් ඊශ්‍රායල් ජුඩේසම් කට්ටිය තමයි ජීසස්ගේ දරුවෝ. කවුද ස්පිරිචුවලි කිඩ්ස්ලා චිල්ඩ්‍රන්ස් ලවෙන්නේ? ඔයා මම තමයි ස්පිරිචුවලි කිඩ්ස්ලා ස්පිරිචුවලි ළමයි වෙන්නේ දෙවන් වහන්සේ. එහෙමනම් අපි ස්පිරිචුවලි දේවල් දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ අද දවසේ මම ඔයාලට ආත්මයෙන් ගිරුණාම කොහොමද මොන වගේ දේවල්ද මොන වගේ විදිහද ඒ වගේ දේවල් අද මම කියලා දෙන්න යනවා. මාත් එක්ක චුට්ටක් යන් රෝමන්ස් chapter 8 verse 1. There is now no condemnation to those who are in Christ Jesus, who do not walk according to the flesh but according to the spirit. Again mehema meke singhalen api kiyemu ehein Christus wahanse tula sitinnanta den danuwa mata patkirima netha. Meka tanikara singhala translation ekak waradi. Single translation එක මෙතන තනිකර වැරදි වෙලා තියෙනවා. එයාලට ඒක දාන්න චුට්ට ඒ වර්ස් එක දාන්න. ඒ single translation එකට මෙතන චුට්ටක් වැරද්දක් වෙලා තියෙනවා. එහින් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දනුවමඩ පත් කිරීමක් නැත. මේක එක පදයක් අයින් කරලා තියෙනවා. There is therefore now no condemnation to those who are in Christ Jesus. මෙතන වෙනකන් හරි. මෙතන වෙනකන් සිංහල එකේ තියෙනවා. ඊළඟ ඉඳන් සිංහල එකේ නෑ. හැබැයි අන්තිම පස්සේ හරියට මතුවෙලා එනවා එක. ඔයාලට කියනවා who do not walk according to the flesh but according to the spirit. මේ යේසුස් වහන්සේ තුල දඬුවම් වගේ දඬුවම් එකක් නැත්තේ මාංශයට අනුව ජීවත් වෙන කෙනාට නෙමෙයි ආත්මයට අනුව ජීවත් වෙන කෙනාටයි. තේනවා මං කියන්නේ. අපි verse 2 එකක් කියමු. Romans chapter 8 verse 2. For the law of the spirit of life in Christ Jesus has made me free from the law of sin and death. ekena devan wahansege aathme Jesus wahanse mawa me kiyana Jesus wahanse mawa papenut maranenut mawa nidahas karam. Verse 3 abi verse 3 ekak kiyum. Yo maknisa de devyan wahanse taman wahanse gema prutnyanan papaya පාප මාංශේ. ඒ කියන්නේ යේසුස් වහන්සේව මේ ලෝකෙට එව්වා අපි වගේ පාපිෂ්ට වූ මාංශයක් ඇතුව. සමාන කමෙන්ද පාපය නිසාද එවා මාංශයේ පාපය දඬුවමට පත් කරමින් මාංශය කරනකොටගෙන දුර්ලභ වූ ව්‍යවස්ථාවට බැරි වූ දේ ඉෂ්ට කළසේ. මෙතන ලොකු පවර්ෆුල් වර්ස් එකක් මෙතන තියෙන්නේ. යේසුස් වහන්සේව එව්වා අපේ පාපය නිසා, අපේ පාපිෂ්ට වූ ස්වභාවය නිසා යේසුස් වහන්සේ වේවලා අපි වේ පාපයෙන් සදාකාලික ජීවනයට හැරෙව්වා කියන එක තමයි මේ දෙක කියන්නේ. ජීසස්ගේ ලව් එක, ජීසස්ගේ ආදර. verse 4. මෙතනදී අර මම ඔයාලට මුලදී කිව්ව මේ ඉංග්‍රීසි, ඒ කියන්නේ සිංහලේ ඒ වචන ටික මෙතන එනවා. එසේ කළේ මානසික ලෙස නොව ආත්මික ලෙස හැසිරෙන්නා වූ අප තුල ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණ වෙන පිණිසය. ඒ කියන්නේ අපි ආත්මයෙන් හැසිරෙනවද මානසිකව හැසිරෙනවද? එහෙනම් ඔයා මානසයෙන් හැසිරෙනවා නම් අර ඉස්සෙල්ලා කිව්ව කන්ඩෙම්නේෂන් එක දඬුවමට පත් කිරීමක් නැත කිව්වු දේ ඔයාට අදාළ වෙනවා. හැබැයි ආත්මයෙන් ඔයා හැසිරෙනවා නම් ඔයාට ඒක අදාළ වෙන්නේ නැහැ. මේ ආත්මයෙන් ඔයා ජීවත් වෙනවා නම් ඔයාට සදාකාලික වූ ජීවනයක් තියෙනවා. සදාකාලික වූ සැනසීමක් තියෙනවා. සදාකාලික වූ සමාධානයක් තියෙනවා. මේ ලෝකේ සමාධානය, සැනසීම, සතුට තියෙන්නේ ටික කාලයකට. විනාඩි 10කට, පැයකට, 24ක් ඇතුළත විතරයි.
ස්වර්ගයේ තියෙන්නේ සැබෑ වූ සමාදානයේ සතුට. සැබෑ වූ සමාදානයේ සතුට ප්‍රීතිය එහි තියෙන්නේ. සදාකාලෙන් සදාකාලට මානසිකව හැසිරුනොත් බඩ දඬුවමටපත් කිරීමක් තියෙනවා මේක හැටියට. හැබැයි ආත්මෙන් හැසිරුනොත් වර දඬුවමටපත් කිරීමක් නැහැ. තේරෙනවද මේ රෑ මේ රාත්‍රියේ වලට තේරෙනවද මම මේ කියන දේ වලට ගන්නවද මම මේ කියන දේ. මාංශින් හැසිරුනොත් වර දඬුවමටපත් කිරීමක් තියෙනවා. හැබැයි මාංශින් හැසිරුනේ නැත්නම් වර දඬුවමටපත් කිරීමක් නැහැ. මම අර රවුන්ඩ් තුන අරන් පෙන්නන්නම්. මේකෙන් වලට තේරෙනවද මොකද මම මේ කියන්නේ කියලා. බොඩි එකට අනුව vision hearing touch taste smell මේ තුනටම අනුව මේක අනුව මේ 5 senses අනුව ඔයා ජීවත් වෙනවා නම් ඔයාලට දඬුවමක් තියෙනවා. හැබැයි ඔයාර රවුන්ඩ් තුන දාන්න. මේකේ ස්පිරිට් එකට අනුව මේකේ ආත්මය කියන මේ කොම්පෝනන්ට් එක මේ ආත්මය කියන මේ පාට් එකට අනුව ජීවත් වෙනවා නම් ඔයාට දඬුවමක් කිරීමක් නැහැ. ඔන සදාකාලික ජීවනයක් කියනවා. congratulation. මේ 5 senses වලින් ඔයාගේ අර පේනවද ඔයාලට දැන් soul එකේ mind එක කියලා තැනක්. මෙතනින් තමයි සේරම වෙනස් වෙන්නේ. මම ඔයාලට පෙන්නවා මේකේ කොහොමද අපි තීරණය ගන්න විදිය. 5 senses mind, thoughts, emotions, will එතනින් තමයි යන්නේ. ඔයාලට පුළුවන් ද Jesus ගේ හඬ අහලා ඔයාගේ spirit එකට අනුවට ජීවත් වෙන්න. body එකට අනුවද spirit එකට අනුවද ඔයා ජීවත් වෙන්න. ආත්මයට අනුව ජීවත් වුණොත් කවදාවත් මං එදා කිව්ව වැරදෙන්නේ නැහැ කියලා. ඇයි කියලා කිව්වොත් මොකද ජීසස් ඉන්නේ time එක ඇතුලේ නෙමෙයි. ජීසස් ඉන්නේ time එක ඇතුලේ නෙමෙයි. ජීසස් ඉන්නේ time එකෙන් එහාට. මෙතන ඉඳන් අභිභව මේ වර්තමාණයෙන් අභිභවයයි ඉන්නේ. ඒ කියන්නේ එයා time එක හැදුව කෙනා. එයා කාලය හැදුවේ එයා. එයාට කාලය adjust කරන්න පුළුවන්. එයාට past එයා හැදුවා present හදලා තිනවා future තේ හදලා ඉවරයි. ඔවා වෙනවයි. ඔවා වෙනෙන් හදලා ඉවරයි. ඔයාගේ සියලු දේ මේ ලෝකේ පටන් ගන්න කලින් මේ ලෝකේ අත්තිවාරම දාන්න කලින් එයා හදලා ඉවරයි. ඔයාගේ future එක. කියනවා එක අපි job පොතේ කියනවා. මම එකට verses මම ඔයාලට පෙන්වන්න වෙලා නැහැ මට. job පොතේ කියනවා. හැබැයි ඔයා ඉන්නේ මේ ලෝකෙත් එක්කද? අර බොල තුනද? අර මං ඔයාලට පෙන්නපු අර බොඩි එකේ තියෙන සෙන්සර්ස් එක්කද ඔයා ඉන්නේ? මොකද මේ සෙන්සර්ස් කොහෙත් එක්කද කනෙක්ට් වෙලා තියෙන්නේ? මේ සෙන්සර්ස් කනෙක්ට් වෙලා තියෙන්නේ කොහෙත් එක්ක? මේවා කනෙක්ට් වෙලා තියෙන්නේ ලෝකෙත් එක්ක. ඔයා අර ජීසස් එක කනෙක්ට් වෙලා තියෙන, ගෝඩ් එක කනෙක්ට් වෙලා තියෙන අර ස්පිරිට් එකත් එක්කද ඔයා ඉන්නේ? නැත්නම් ලෝකෙත් එක්කද? ජීසස් ගේ හඬ අහන්න. කවදාවත් ඔයාට වැරදෙන්නේ නැහැ. එයාගේ හඬ අහලා ඔයා ඉදිරියට ගමන් කරනවා. එයාගේ හඬ අහලා අර සෙන්සර්ස් වලට අණ දෙන්න. ඔයාගේ බොස් ස්පිරිට් එක වෙන්න ඕනේ. ඔයාගේ බොස් සෙන්සර්ස් නෙමේ ස්පිරිට් එක වෙන්න ඕනේ. ස්පිරිට් එක වුණාම කවදාවත් වරදින්නේ නැහැ. ට්‍රස්ට් මී, ඒක 100% ඒක 100%ක් සිරයි. ඔය ජීවත් වෙන්නේ සෙන්සර්ස් අනුවද? ස්පිරිට් එක අනුවද? වතුරෙන්ද ආත්මෙන්ද උපන්නේ නැත්නම් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ. වතුරෙන් ආත්මෙන් ඉපදිනවා කියන්නේ මොකක්ද? මම ඉස්සෙල්ලා කියලා දුන ආත්මෙන් ගිලෙන්න ඕන වතුරෙන් ගිලිනවා වගේ. ආත්මෙන් ගිලිනවා කියන්නේ ආත්මෙන් ඉපදිනවා කියන්නේ ඇයි ආත්මෙන් ආයි ජීසස් අපිට ඉපදින්න කියන්නේ? අර බෝල තුනද? ආදම් කරපු පාපය නිසා මේ ආත්මයට පිස් බවක් දෙනවා. එම්ටිනස් එක මම ඔයාලට දපෙන්නවා. ආත්මය කළු පාට වෙලා, කියන්නේ ආත්මෙන් මැරිලා නැත්නම් නින්දර ගිහිල්ලා. නැවත උපාදින උනහම මේ ආත්මය නැවත නැගිටිනවා. නැවත මේ ආත්මය රයිසන් වෙනවා, රයිස් වෙනවා. එතකොට වාගේ ඇතුලේ යම් කිසි දෙයක් හැංගෙනවා. මොකක් හරි දෙයක් වාට හැංගෙනවා. ඒක මම වාට එදා ඊයේ සති දෙකක් ඇතුළත වාට මම කියලා තියෙනවා. ඒ ප්‍රේක කරුවාම ජීසස් වාගේ ඇතුළට ආවම, හෝලි ස්පිරිට් වාගේ ඇතුළට ආවම යම් කිසි දෙයක් වාගේ ඇතුළේ වෙනස් වෙනවා. එතකොට ජීසස් ගේ හඬ වාට අහන්න පුළුවන්. ඔය ජීවත් වෙන්නේ සෙන්සර්ස් වලට අනුවද? ඔය ජීවත් වෙන්නේ ආත්මය අනුවටද? මේක තමයි බොඩි සෝල් ස්පිරිට් එකේ අවසාන මගේ ක්වෙස්චන් එක. ඔය ජීසස් ගේ හඬ ඒ
සියුම් ඒ සියුම් හඬ වට ඇහෙනවද නැත්නම් වට පේන දේ මත වාගේ මයින්ඩ් එක වෙනස් කරගෙන වාගේ කැමැත්ත එකෙන් දෙනවා නැත්නම් වාගේ ජීසස් ගේ හඬ ඇහිලා ජීසස් ගේ හඬින් වාගේ කැමැත්ත ඉටු වෙනවද වාගේ බොස් ස්පිරිට් එකද නැත්නම් බොඩි එකද ඒක තමයි මගේ වාට අද තියෙන ක්වෙස්චන් ගොඩක් අට කියනයිද ඉතින් මට ඇහෙන්නේ නැහැනේ ජීසස් ගේ හඬ ඉතින් මට ඇහෙන්නේ නැහැනේ ජීසස් ගේ හඬ කොහොමද මම අහන්නේ අහන්න නැතුව කොහොමද මම මේක දැනගන්නේ ජීසස් ගේ මේකයි හඬ කියන්නේ ඒක වෙන්නේ නැති වගේ ගොඩක් එන ප්‍රශ්නේ මම දකිව්වා මේක කන්න ඕනේ මේක කෑවොත් විතරයි යව දැනගන්න පුළුවන් කෙනාව දැනගන්න පුළුවන් කෙනත් එක්ක ඉන්නකොට කෙනා ගැන දැනගන්න පුළුවන් එයා ළඟ ඉඳලා එයාගේ ස්වභාවය දැනගන්නකොට ජීසස් කියනවා ජීසස් වර්ඩ් එක කියලා දෙවියන් වහන්සේ වාක්‍යනෝ කියලා යේසුස් වහන්සේ වාක්‍යනෝ වාක්‍යනෝ කියන්නේ මේක මේකට තමයි වචනය කියලා මේ වචනය තමයි එයා මෙයව දැනගත්තොත් ඔයාට ජීසස්ව දැනගන්න පුළුවන් ඒ කියන්නේ මෙයව දැනගන්නවා කියන්නේ මෙහෙම දෙයක් ඔයා මේ බයිබලෙ කියෝලා ඔයා ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරලා ඔයා ඒක අවබෝධය කරලා මේ කියලා තියෙන දේ එක වර්ස් එකක් ඇති මේක ගීතාවලිය වගේ ගොඩාක් ඒවා කියවන්න බෑ කියන්නේ එක වර්ස් එකක් ඇති එක වර්ස් එක 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 පාටයක් ඇති ඒ පාටේ සතියම ඔයා මෙනෙහි කරන්න එක්සැම්පල් එකක් මට දෙන්න කියලා කිව්වා example like you preme love kiyanne mokak man eka isarata walata kiyala me katha karanne yana agape preme kiyanne mokak e kiyanne preme ivasilivantai aa e ivasilivanta kiyana de anne eka patient long suffering eka satiyak thisse mahasayak thisse meditate karana menih karana eko wa ada dawase nan aa ena man patient full wenawa eko wage angata huru karana anna eka athi look godak kiyanota wada eka ජීසස්ගේ හඬ අහන්න පුළුවන් ඉන්නේ මේ විදියට මේක ගැන කියෝලා මේක අන්ඩර්ස්ටෑන්ඩින් කරලා එච්චරයි එච්චරයි කරන්න තියෙන්නේ ඔයාට තේරෙනවද අද දවසේ මම ඔයාලට කියපු දේ ඔයාලට තේරෙනවද අද දවසේ මම ඔයාලට කියපු දේ යේසුස් වහන්සේ තුල කිසිම දෙයක් බැරි නෑ කිසි ඕන දෙයක් පුළුවන් කිසිම දෙයක් බැරි නෑ ඕන දෙයක් පුළුවන් හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි ඔයා ඔබීඩියන්ස් වගේ ඔබේ එක වගේ ඕන එක වගේ යටහත්කම තිබ්බොත් විතරයි. ඔයාට කිසිම දෙයක් කරන්න නැහැ. ජීසස් කරලා ඉවරයි සේරම දේ. ඔයාට තියෙන්නේ යටහත් වෙන්න. එච්චරයි. හුලඟවාව ගෙනියයි. හුලඟ අපිට පේන්නේ එන්නේ කොහෙන්ද යන්නේ කොහෙන්ද අපි දන්නේ. හුලඟ අපි සමාන කරන හොලි ස්පිරිට්ද. හොලි ස්පිරිට් තමයි ඔයාව අරන් යන්නේ. රාජාලිය කොහොමද යන්නේ? මෙහෙමද යන්නේ. රාජාලිය යනකොට රාජාලිය උඩට යනවා උඩට යද්දි එහෙම කරනවා රාජාලිය මෙහෙම කර කරද ඔහොම කර කරද පියාඹන්නේ රාජාලිය මෙහෙම කර කරද ඉස්සරහට ඔහොම කර කරද යන්නේ රාජාලිය උඩට ගිහින් පයින්කොට එයා වරන් යන්නේ කවුද එයා වරන් යන්නේ එයාගේ තටුද නැහැ එයාගේ හුලඟ හුලඟ තමයි රාජාලිය වරන් යන්නේ අපිට තියෙන ඇඩ්ජස් කරන්න අපිට තියෙන මෙහෙට යන්න මෙහෙට හුලඟ ගාව ගෙනියයි. ඔයගේ දිනුම් කනුව කරා. හැබැයි ඔය යටහත් වෙන්න ඕනේ හුලකට. යටහත් වෙන්නේ නැතු. අර මට ඕනේ මෙහෙට යන්න. මට ඕනේ මෙහෙට යන්න කියලා. ඔය යනවද නැත්නම් හුලඟට එක්ක මම මෙහෙම යනවා. හුලඟ යවන පැත්තට ඔය යනවා. යටහත්කම ඔබීඩියන්ස් එක. යන්න පුළුවන්. ඔබීඩියන්ස් එක තිබ්බොත් ජීසස් ගේ හඬ අහන්න පුළුවන්. මේ කඩුව හරහා. මේ දෙමුහත් කඩුව double edged sword. මේ දෙමුවත් කඩුව හරහා ඒ සිතුවිලි දෙවෙනස්ගේ හඬ වෙන් කරන්න පුළුවන්. මට මේ zoom එකේ දෙයක් ඕනේ. ඒක තමයි මොන හරි එක වචනයක් හරි එක word එකක් හරි ගත්තනම් ඇති. එක word එකක් හරි ගත්තනම් වාගේ life එකට වාගේ ජීවිතේට ඒක ඇති. ඒක වටිනවා. මේ මං කිව්ව දෙ හැම දෙයක්ම අහගෙන හිටියට වඩා.